අදවෙනකොට පොටෑසියම් ක්ලෝරයිඩ් ගෙනහලා තියෙනවා ඒක කාබනික කරන්න උත්සාහ කරනවා මහින්දානන් දලුත්ගමගේම එතුමා දන්නේ නැහැ එතුමාට උපදෙස් දෙන උදවිය දන්නේ නැහැ මේ ආණ්ඩු කරවන ඔලොමොට්ටල එක ඇමතියෙක් දන්නේ නැහැ මේ MOP කියලා නැත්තම් පොටෑසියම් ක්ලෝරයිඩ් කියන මේ රසායනික පොහොර වර්ගය ඕඩු වෙන්නේ පැලහිටවල කුඹුරු ගොවිතැනේ නා TSP කියන මඩ පොහොර ටික ගහලා සති දෙකක් ගියාට පස්සේ මන්ත්‍රීතුමා යූරියා ගහලා ආයි සති දෙකක් තුනක් ගිහිල්ලා යූරියා ගහලා ඉවරලා පැල ටික හැදලා මල එනකොට කරල එනකොට තමයි ඔය කොඩ වෙන්නේ හැබැයි ඉස්සෙල්ලගෙන ආ ඒ ටික දැන් ඒ ටික ගෙනහලා මේ දසල බෙදනවා පාරින්න ගොවියට කියනවා මුන්ට මේ අරක්කු දීලා කට්ටි අරන් ඇවිල්ලා තියෙනවා අපි හිතමු හිතලුවකින් හෙට මෙතුමා ලාණ්ඩු බාර ගන්නවා කියලා එතකොට රසායනික පොහොර ගෙන්නනවා කියලා ප්‍රකාශ කරනවා මරණයේද මේ ගෙනෙන්නේ 3.75 ලීටර ප්‍රමාණයක් මේ නැනෝ පොහොර ලබා දීම සඳහා රජය මේ ගොවියාව දැනුවත් කරමින් යනවා දියර පොහොර වර්ග දෙකක් මේ සූදානම් කරලා තිබෙනවා මේ තියෙන පොහොර ප්‍රමාණය ඇත්ත වශයෙන්ම ගොවියා අතර පත්වීම සම්පූර්ණයෙන්ම සිද්ධ වෙලා නැහැ සර් ගොවියාට ඇත්ත වශයෙන්ම මේ වෙලාවේ තිබෙනවා යම් කම්පනයක් මොකද අපට වෙනදා පුරුදු පරිදි කිසිවක් බවක් නැතුව අපිට රසායනික පොහොර ගන්න පුළුවන් ඕන ප්‍රමාණයක් දාන්න පුළුවන් දැන් අපි කවුරුවත් විරුද්ධ නැහැ කාබනික පොහොර වලට යනවට ආණ්ඩුවට මෙතනට තල්ලුනේ ආණ්ඩුවට පොහොර ගෙන්නන්න ඩොලර් නැහැ චීනෙන් පොහොර ගෙනාවා පොහොර ගෙනාවේ නැහැ මන්ත්‍රීතුමා ඕන ආනයනය කරලා නැව දැන් කොළඹ වරායට එහා පැත්තේ රස්සියාදු ගගා ඉන්නවානේ ඒක රස්සියාදු ගගා යයි ඒ පොහොර ඕඩර් එක දුන්නේ කවුද මෙතුමන්ලගේ ආණ්ඩුව චීන තානාපති කාර්යාලය කියනවා අපි දැන් මහජන බැංකුව බැක්ලිස්ට් කරලා තානාපතිතුමාට ඕන විදිහට බැංකුව බැක්ලිස්ට් කරන්න බෑ මන්ත්‍රීතුමා ප්‍රකාශය දැක්කේ නැද්ද තානාපතිතුමා කතා කරාට ඒක රජයෙන් කරපු ප්‍රකාශයක් නෙමෙයි දැන් අපි චීනට ගෙවන්න ඕනේ කාගේ සල්ලි ගත්තත් නැතත් ගෙවන්න ඕනේ කියලා එතුමා කියනවා පොහොර ආවත් නැතත් අපි ගෙවන්න ඕනේ ඒක සම්පූර්ණ බොරුවක් එහෙට අනිද්ද වෙනකොට නඩුව තියෙනවා නඩු තින්දෙන් පස්සේ මේ රටටම දැනගත්ත හැකි මේක බොරුව ඇත්ත මොකද්ද කියලා අපේ දේශපාලනේ යම් යම් කාරණා උඩ ඔවුන්ගේ වමනායපාකම් ඉෂ්ට කරගන්න ජනතාව පීඩණයටපත් කරලා පාරේ දාලා පාගලා ඒක උඩින් කර්මත් අපි දැක්කනේ පහු මේ ඊයේ පෙරේදා තිබ්බ උද්ඝෝෂණවල කොහොමද ගියේ මේ මේ ගොවියට ආදරේද